ගෞරවනීය සම්මාන්තලින් අවසරයි මේ වේදිකාවේ ඉන්න අපේ පක්ෂ නායක අනුරාධ දිසානායක සහෝදරයාගෙන් එවැගේම අපේ පක්ෂ දේශපාලන සභික ලාල්කාන්ත සහෝදරයා ඇතුළු දේශපාලන මණ්ඩලයේ සහෝදරුන්ගෙන් එවැගේම අපේ මධ්‍යම කමිටුවේ සහෝදරියතුළු සහෝදරුන්ගෙන් අවසරයි මේ අවස්ථාවට සහභාගීලා ඉන්න ආදරණීය සහෝදරින් සහෝදරවරුනි අමාත්‍යවේදී හිතවතුනි හිතවතීනි ඔබින් අවසරයි අදාපේ සාකච්ඡාව ටිකක් වෙනස් සාකච්ඡාවක් මේ සම්මන්ත්‍රණය. ඔබ කවුරුත් දන්නවා දැනටමත් අපි කතා කරපු විදිහට මේ සංවාදය මේ සම්මන්ත්‍රණය මේ සාකච්ඡාව සඳහා අපිට පාදක වුණේ ඊයේ ඉරුදාට කලින් ඉරුදා දිවේන ඉරුදා පුවත්පතේ පළවෙච්ච ප්‍රවෘත්ති සහ වාර්තා විශේෂ අංග ලිපි. දැන් ඔබ කවුරුත් දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය පුරාම ජනතා විමුක්ති පෙරමුණ විවිධ දුෂ්කරතා කම්කටොළු පහර දීම් අවලාද මැද්ද අපෝ දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා අපිට මේ වගේ දේවල් අලුත් දේවල් නෙවෙයි. නමුත් අපි කල්පනා කරා මේ අවස්ථාව කිසියම් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නිර්මාණය වෙන ආපෝ අවලාදවල ගුණාත්මක පරිවර්තනයක් නිසා ඊට අපි කිසියම් සංවාදයක් ආරම්භ කළ යුතුයි කියලා. දැන් පෞගේ කාලේ පුරාම විවිධ ওই කුඩා කුඩා කැලෑ පත්‍ර වගේ ඒවා සමාජ ජාල වෙබ් අඩවි නොඑක් නොඑක් කටකතා හරහා ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ඒ නායකයන් පිළිබඳව විශේෂයෙන්ම විපක්ෂ නායක අවුන් රසනායක සහෝදර පිළිබඳව නොඑක් නොඑක් විදිහේ අපහාස අවලාද ගොඩ නැගෙමින් තිබුණා. නමුත් අපි ඒ වතරන් සැලකිලි ලක් කරේ නැහැ. එලෙස තිබේදී තමයි පෞගේ ඉරිදා ඒ ගුණාත්මක විවරක් ලෙස ජාතික ලෙස ජනතාව සලකන හිටුව පත්තරයක් තමන්ගේ දේශපාලන සදාචාරය මාධ්‍ය සදාචාරය පැත්තක තියලා මේක වාර්තා කරනවා. ඒතකොට අපි විශ්වාස කරනවා ඒක මේ අවලාදවල ගුණාත්මක පියවරක් කියලා. එමුනම් අපට තියෙන අයිතියක් සහ වමනාවක් ඒ தත්ත්ව පිළිබඳව සමාජය තුළ සාකච්ඡාවක් කරගන්න. අපි විශ්වාස කරනවා මේ தත්ත්වය පිළිබඳව මේ අවලාද නගමින් ජනතා විමුක්ති පෙරමුණට මේ නිර්මාණ කරන தත්ත්වය පිළිබඳව කිසියම් ගැඹුරු දේශපාලනික සංවාදයකට අපි සමාජය තුළ ඉඩක් තියෙනවා, සමාජයකට කැමැත්තක් තියෙනවා, සමාජය එහෙම එකක් ඉල්ලනවා කියන්නේ. මම හිතන්නේ ඒකට වෙන උදාහරණ ඕනේ නැහැ. මේ ශාලාව උදාහරණයක් ඔබ කවුරුත් දන්නවා. අද ඊයේ අද මේ දිගටම ඉතාමත් මහාපත් කාල ගුණයක් තියෙන එළියට බහින්න බැරි වැස්සක් තියෙන වෙලාවකත් මේ දුෂ්කර වෙලාවෙත් මේ සංවාදයේ දායකයන් සඳහා මේ ශාලාව අතුරු සිදුන තු පිරලා තියෙනවා. අපි සෞදිරු පිටගෙනත් මේ සංවාද සහභාගී වෙන්න තියෙනවා. එසම මේ ජනතාව ගුණන්දු අපට පැහැදිලි. ඒ නිසා මේ අපි ආරම්භ කරන සංවාදය අපි හිතනවා අපි හැමෝටම හොඳයි. අපේ පක්ෂයට හොඳයි. ජනතාවට හොඳයි. තමන්ගේ මාධ්‍ය මෙහෙවර අවංකව කරන්න උත්සාහ කරන මාධ්‍ය වලට මේක හොඳයි. අපිට තියෙන මාධ්‍ය සමග සටනක් නෙවෙයි. මේක වරදවා තේරුම් ගන්න එපා. දැන් අර අනුසෝදර කිව්වාගේ මේ දිවේ නිර්දා පුවත්පතේ ප්‍රවෘත්තියට අපි ප්‍රතිචාර දැක්වීමත් එක්ක අපේ හිතවත්තු විවිධ අපිට දේවල් කියන්න පටන් ගන්න තියෙනවා. අර කිව්වාගේ සමහරව මේ ටිකක් සැර වැඩි නේද ප්‍රතිචාර දැක්වීම කියන. අපි ඒකෙන් අහන්න කැමතියි අර ලිපිය සැර වැඩි නැද්ද? දැන් අහන්න ඕනේ පත්‍රය දිකරන තමයි ඒ අර ලිපිය ටිකක් සදාචාර සම්පන්න නැහැ නේද කියලා. එතකොට ඒක අහන්න නැතුව අපෙන් අහන සැර වැඩිද කියලා මේ ප්‍රතිචාරයක් නෑ අපිට. අපි හිතන සැර වැඩි නෑ. අපි හිම සැර නෙවෙයි. නමුත් අපි දක්විය යුතු ප්‍රතිචාරය දක්වලා තියෙනවා. නැත්තම් මොකද වෙන්නේ? අපිට වෙනද වගේම මේක දිහා බලලා අපි කට්ටි එනා වෙලා අහක බලන් හිටියා නම් ඊට පස්සෙන්ද අපෙන් අහනවා ඔයගොල්ලෝ අරකට මොකක්වත් කිව්වෙත් නෑ මොනවාරි ඇත්තට මැතු ඇති නේද? මොනවා ඉන්න ප්‍රශ්නේ ඉන්නේ. ප්‍රතිචාර දැක්වම කියනවා ටිකක් සැර වැඩිද කියලා, නොදැක්කොනම් කියනවා ඇත්තටම ඇතුළේ මොනවාද තියෙනවද කියලා අහන්න. සමහර වෙලාවෙන් යවද්දී පොඩ හිතර දිලානේ ඇත්තේ ඒ නිසා ඕක ගණන් ගන්න ඕනේ නැහැ කියලා. අපේ හිත රිදලා තින්නේ ඒකට නෙවෙයි. ඔය වගේ අවලාද වලින් අමුණ සහෝදරයාගේ හරි ලාල් සහෝදරයාගේ හරි අපේ කාගෙත් හිත රිද්දන්න බෑ. අපේ හිත රිදලා තියෙන්නේ ඒ මොකටද? මේ රටේ ජනතාවගෙන් සාතිශය බහුතරයක් ජීවත් වෙන්න විදියක් නැතුව දුෂ්කරතා මැද්දේ කඳුලෙන් ජීවත් වෙනවා අපි දකිනවා. ඒකට අපි හිත රිදලා තියෙනවා. අපි මේ දේශපාලන රටේකට මේ රටේ තරුණ පරපුර රැකියා නැතුව ඉත අමාරුවෙන් ජීවත් වෙනවා. මුලිකයි තින් අහිමිලා දින උන්නේ රස්තියාදු වෙනවා. ඒකට අපි හිත රිදලා තියෙනවා. අපි මේ දේශපාලන රටේ ඒක නිසා මේ රටේ දරු පරපුර
අධ්‍යාපනයක් නැතුව අධ්‍යාපනයෙන් පිටමං වෙනවා අමාරුවෙන් ජීවත් වෙනවා ඒ පිළිබඳ අපේ හිතේ වේදනාවක් තියෙනවා අපේ රටේ වැඩ කරන ජනතාව සූරා කරනවා උන් ගයිති ලැබිලා නැහැ ඒ පිළිබඳ අපේ හිතේ වේදනාවක් තියෙනවා මෙරටේ ගොවි ජනතාවට අයිතිවාසිකම් නැහැ වහබොන සිද්ධ වෙලා තියෙනවා ඒ සම්බන්ධ අපට වේදනාවක් අපේ හිතේ තියෙනවා මේ සමාජයේ අපේ පන්තිය ධනපති පන්තියෙන් තින් පීඩාවටපත් කරලා සූරං කාලා පහගෙන පාලනය කරන වහල්ු වගේ ඒ සම්බන්ධ වේදනාවක් අපේ හිතේ තියෙනවා ඒ ඇරෙන්න මේ අපිට ගන්නවලා සම්බන්ධ හිතේ වේදනාවක් අපට නැහැ ඒ අපේ පන්තිය කරේ තියෙන අපේ පන්තියට ධනපති පන්තිය කරන මේ අකටයුත්ත නිසා තියෙන වේදනාව අපේ පන්තිය කරේ අපිට තියෙන ආදරය නිසා තමයි අපි මේ අමාරු දේශපාලන තෝරගෙන තියෙන්නේ එනිසා මේ අපේ පන්තිය මේ විපතෙන් මුදාගෙන අපේ පන්තියට විමුක්තිය ගෙන තාක් අපේ හිතේ වේදනාව තියෙවි. ඒ වේදනාව තමයි අප යොමු කරවන්නේ මේ සමාජයේ පෙරලන අරගලයක් කරන්න. ඒ ඇරෙන්න කවුරු හරි හිතනවා නම් මේ මොන හරි අවලාදයක් ගාලා අපේ හිතේ දන්න පුළුවන් කියලා ඒක එහෙම කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම එකිනෙකාගේ කුඩා කුඩා අවලාදවල රිද්දන්න පුළුවන් ලපටි හිත නෙවෙයි අපට තියෙන්නේ. මේ දේශපාලනයෙන් පන්නර ලාපු ශක්තිමත් පිට අපට තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන මොකක්ද අපට අවලාද ගන්න පටන් ගන්න තියෙන්නේ අවලාද ගන්න පටන් ගන්න තියෙන්නේ අපේ සතුරන්ට බැරි වෙලා තියෙනවා අපිත් එක්කෙන් දේශපාලනයෙන් සටන් කරන්න ඔය අපිට අවලාද ගන්න මහත්තුන්ට පුළුවන් අපිත් එක්කෙන් දේශපාලන සටන් කරන්න පුළුවන් ප්‍රතිපත්ති වලින් සටන් කරන්න පුළුවන් කරුණ වලින් සටන් කරන්න පුළුවන් අදහස් වලින් සටන් කරන්න පුළුවන් නම් අවලාද කියන සටන අතර ගන්න ඕනේ අවලාද මඩ අතට ගන්නකොට මේකෙන් කියන්නේ මොකද්ද සතුරාගේ ශක්තිය නෙවෙයි සතුරාගේ දුබලකම තමයි එකෙන් පෙන්වන්නේ එනිසා ওই පත්‍රයේ තලීබ මහත්තුන්ගේ ඒ මහත්තුන්ගේ පිටිපස්සෙ ඉන්න මහත්තුන්ගේ ඒ මහත්තුන්ගේ පිටිපස්සෙ ඉන්න ලොකු මහත්තුන්ගේ දුබලකම තමයි පෙන්වන්නේ ප්‍රතිපත්තිමේ සටනකට එන්න බෑ විවාදයකට එන්න බෑ කරුණුත් එක සරන් කරන්න බෑ අඩුගානේ අවලාදේවත් නමගම ඇතුව කියන තරම් හයියක් නැහැ සතුරාගේ දුබලකම තමයි මේකෙන් පේන්නේ ඒතර මේක සම්බන්ධයෙන් මම හිතන අපිට මේ අද්දකින් ගොඩක් දෙනු මොකද රෝණ විචිත සහෝදරයත් මේ සම්බන්ධ අපිට ලොකු පාඩම් කියලා දීලා තියෙනවා ඔය 1971 අරගලින් පස්සේ අපිට දෙවෙන්ත අවලාදකයක් නිර්මාණය වුණා ඒ වෙලේදී මේ රෝණ සහෝදරට ඉලක්ක කරලා තවලාද ගොඩක් නිර්මාණය වෙච්ච ලාග මේ හිරගෙදර හිටපු සහෝදරවරුන්ට මේ අවලාද වලට මුහුණ දීම සඳහා දැනුවත් කරන්න රෝණ සහෝදර මේ කරුණ ගණනාවක් හිරගෙදර ඇතුළේම ලියලා එයාට දුන්නා ඒක පසු කාලෙක අපි පුංචි පොතක් ලෙස මුද්‍රණය කරා මේ මම අරන් ආවා ඒක පොඩ්ඩක් මේ වටින නිසා මේ අද්දකීම් කීපයක් කියලා මේක රෝණ සහෝදර මෙන්න මෙහෙම කියනවා අවලාද නින්දා අපහාස කරුණ විකෘති කිරීම සහ බොරු බේගල් ඇදබෑම් කවුරු කරතත් ඒ කරනවුන්ගේ දක්ෂතාවය අවංකත්වය කුසලතාවය නිවැරදි භාවය ශක්තිමත් භාවය හා විද්‍යාත්මක භාවය නොමැති බව ප්‍රදර්ශනය කරයි කවුරු හරි කෙනෙක් අවලාද ගන්නවා නම් නිඳා කරනවා නම් අපහාස කරනවා නම් කවුරුන් විකෘති කරනවා නම් බොරු කියනවා නම් ඒකෙන් පෙන්වන්නේ ඒ කියන අය නිවැරදි නැහැ ශක්තිමත් නැහැ ඔවුන්ට කුසලතාවයක් නැහැ ඔවුන් අවංක නැහැ ඔවුන් අවිද්‍යාත්මකයි ඔවුන් දුබලයි කියන එක තමයි ඒකෙන් පෙන්වන්නේ අවලාද අපහාස හා බේගල් මිනිසුන්ගේ ශක්තිය නොව දුබලතාවයත් සත්‍ය නොව බොරුවත් නිවැරදිතාවය නොව සාවද්ද භාවයත් සමිතම ප්‍රදර්ශනය කරා ඒවා මිනිසුන්ගේ දේශපාලන බංකොලොත් භාවයේ පරාගත වීමේ සහ පරාජය සංකේතයෝය එසම මේ අයට කියන්නේ තියෙන්නේ මේකම තමයි එම මේ එවැනි පිළිසක් එතකොට එනිසා එවැනි පිළිසක් අපට අවලද ගන්න පටන් ගන්න තියෙනවා අපට ඒකට මොන දෙන්න පුළුවන් කමක් තියෙනවෝ නැවතත් මට අවධානය කරන්න කමක් තියෙන මේ අවලාද දැකලා මේ අපහස දැකලා මේ හිතර ඉදිලා තරහා ගිහිල්ලා ප්‍රතිචාර දැක්වීමක් නෙවෙයි මේ එකට එක කිරීමක් නෙවෙයි කවුරක්වත් එහෙම වටහා ගන්න එපා වැරදියට අපි විශ්වාස කරනවා මේ අවලාද විසින් අපි දැක්ක දේශපාලනයේ අපේ රටේක සංදිස්ථානට ඇවිත් තියෙනවා ඒ සංදිස්ථානට ආපු වෙලාවක හරියටම ජනතා විමුක්ති පෙරමුණත් එහි නායකත්වයක් තෝරලා සතුරා පහර දෙන්න පටන් ගන්න තියෙනවා ඒ தත්ත්වයේ පිළිබඳ අපේ සමාජය තුලේ දේශපාලන සංවාදයක් හදාගන්න එක සමාජ ඉදිරි ගමනට ගොඩක් හොඳයි කියලා අපි තේරුම් ගත්තා. ඒ වෙනුවෙන් තමයි මේ සංවාදය. ඉතින් ඒකෙදි මම කල්පනා කරන්නේ අපි තුන් දිනක් මත කතා කරන නිසා මම කල්පනා කරා මේ අවලාද පිළිබඳව ඉතිහාසයේ තොරතුරු බිඳක් ඔබ සමග බෙදා හදාගන්න. වර්තමානයේ පිළිබඳව අපේ
අනු සහෝදර කතා කරා ලාල් සහෝදර කතා කරා මේ ඉතිහාසය පිළිබඳව ටිකක් බෙදා දාගෙන කල්පනා කරනකොට ඉතිහාසය අපිට ඕන වෙනවා ඒවම නැවත නැවත සිද්ධ වෙන නිසා ඇස් දෙක පියාගත්තොත් එහෙම නංගන් විතරයි වෙනස් වෙලා තියෙන්නේ පරණ දේවල් නැවත නැවත සිද්ධ වෙමින් තියෙනවා දැන් වමේ ව්‍යාපාරන්ට හේව මේ අවලාසම මඩ ගැසීම ධනපති පන්තියේ සුපුරුදු කාර්යය මම කලින් කිව්වේ ඒකට හේතුව තමයි මේ වමේ ව්‍යාපාර වටා ගැනීම සඳහා වුන් කල්පනා කරන එක තමයි තියෙන හොඳම මාධ්‍ය කියලා. වුන් එක පිටක උත්සාහ කරනවා මර්ධනය කරලා නවත්තන්න අසාර්ථක වුණාම ඊට පස්සේ උත්සාහ කරනවා අවලාද ගන්න. ලාල් සතර ඉතාල පැහැදිලිව කිව්වා මේ අවලාද වලින් බලාපොරොත්තු වෙන්නේ අපේ හිත රිද්දන එක නෙවෙයි. මොකද බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජනතාව අතර තියෙන විශ්වාසය බිඳින්න. ඔබ කියයි ඉතින් ජනතාව එච්චර මොනද කියලා. පොදු ජනතාව සාමාන්‍යයෙන් මේ ඇත්ත නැත්ත හොඳින්ම තෝරා බේරා ගන්න සමත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගත්තොත් පුවත්පත් සම්බන්ධ ප්‍රශ්න. ඔබ කවුරුත් දන්නවා අපේ රටවල් ඇතුලේ කිසියම් විදිකින් තහවුරු වෙලා තියෙන මේ පත්‍රය කියන්නේ ඇත්ත කියලා. දැන් අපි උනත් එහෙම කායකරේ කතා කරනකොට අපිට මොකක් කර කිව්වම අපි කියනවා මේ මෙහෙම එකක් අපිට තියෙනවනේ. නෑ එහෙම වෙන්න බෑ. ඒකට මොකද කියන්නේ? නැත්නම් මොකද අර පත්‍රෙත් තිබුණේ. කියන්නේ ඕනම එකක් තහවුරු කරන අපි කියන්නේ ඒක පත්‍රෙත් තිබුණා කියන්නේ. ඒකෙම පේනවා මේ පත්‍රවල තියෙන දේවල් ඇත්ත කියලා විශ්වාස කරන මනෝභාවයක් සමාජය තුළ තියෙනවා. ඒක තමයි මේ පාවිච්චි කරන්නේ. සාමාන්‍ය පොදු ජනතාව දේශපාලන ව්‍යාපාරවල ඉන්න දේශපාලන තීරුම් ගත්ත අය වගේ නෙවෙයි. ගොඩක් තර්ක කරන්නේ නැතුව දේවල් විශ්වාස කරනවා. සමහරවිට පොදු ජනතාව සහ ජනතා විමුක්ති පෙරමුණ අතර තියෙන සම්බන්ධ බිඳීම සඳහා තමයි පොදු ජනතාව අතරට මේ අවලාද අරගෙන යන්නේ. මුද මේ අවලද ගහන උදවිය මඩනාලා ඉන්නේ මඩේ ඉන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට තම මඩ ගහලා වැඩක් නැහැ මොකද ඒගොල්ලෝ මඩේම ඉන්නේ ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ මඩේ බැහැලා ඉන්න නිසා මඩේ නැති ගොඩින් ඉන්න අයට මඩ පොඩ්ඩක් හරි ගහලා පොඩි සතුටක් විඳින්න ඒක තමයි මේ තියෙන්නේ මේක පොඩි මෙතන පොඩි එහෙම මනෝභාවයකුත් තියෙනවා ඒගොල්ලෝ හිතන අනිත් කට්ටියත් ඒගොල්ලෝ වගේම වුණා නම් හොඳයි කියලා ඒතකොට වෙනසක් නැහැ එනිසා මේ අවලාද ගන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ වැඩේ මේ අදහිය පටන් ගත්ත එකක් නෙවෙයි. වමේ ව්‍යාපාර ආරම්භයේ මාක්ස්වාදී ආරම්භයේදීම පටන් ගත්ත එකක් මේක. අපි දන්නවා මාක්ස්වාදී ආරම්භකයා මාක්ස් නිර්මාත්‍රෝරිය. මාක්ස් 1883 මේ ගියා. විශාල කාර්යභාර කළා 1883 මේ ගියා. මාක්ස් මේ ගියේ වෙලාවේ 1883 මාර්තු මාසේ 17 වෙනිදා තමයි අවසන් කටයුතු කළේ. ලන්ඩන් වල හයිගේට් සුසාන භූමිය. ඒ අවසන් කටයුතු වලට සම්බන්ධ වුණු අමාස්ගේ ළඟම මිතුරා දේශපාලන ස්ථාගය වෙච්ච එංගල්ස්. එංගල්ස් ඉතාම කෙටි කතාවක් කරා මේ අවමගුල් උත්සවේ. ඒ කතාවේ අවසානයේ මේ වගේ කෑල්ලක් එකතු කරා. මේකෙන් පටන් ගත්තම ලේසි අපට. මාක්ස්වාදී පළවෙනි ගුරුවරයා මාක්ස්නේ මාක්ස්ට කියලා දින මේක. මොකද්ද? එංගල්ස් කියනවා ඔහුගේ යුගයේ අන් හැමතෙම වඩා මාක්ස් වෛරයට පාත්‍ර වූයේත් ඔහුට විරුද්ධව ද්වේෂ සහගත ප්‍රචාරයන් ගෙන යන ලද්දේත් මේ හේතුව නිසාම මාක්ස් දේශපාලන කරපු නිසා. රාජාණ්ඩු හා සමූහාණ්ඩු විසින් ඔහු එම රටවලින් නෙරපිනි. මාක්ස් රටවලින් නෙරපුවා රාජාණ්ඩු සහ සමූහාණ්ඩු. කොන්සර්වේටිව් හා අන්ත ප්‍රජාතන්ත්‍රවාදී යන දෙවර්ගයේම ධනේශ්වරයෝ ඔහුට එරෙහිව බොරු සහ ද්වේෂ සහගත ප්‍රචාරයන් ගෙන යාමේ තරංගයක යෙදුනාහ. දැන් වගේම තමයි තරංගයට වැඩේ කරලා තියෙන්නේ. අත්‍යවශ්‍ය විටකදී ඒ වාට පිළිතුරු දීම පමණක් හැරුණු විට ඒ සියල්ල කිසිදු ගණනකට නොගෙන ඒ ඒවා මකුණු දැල පිස දමන්නාක් මෙන් ඉවත ලූයේය. උඩ මාක්ස්ට එදා ඉදිරිච්ච ආණ්ඩු මාක්ස් පිටමං කර තමන්ගේ ආණ්ඩු වලින් කන්සර්වේටිව් වාදීන් සහ අති ප්‍රජාතන්ත්‍රවාදීන් කියන කණ්ඩායම් දෙකම මාක්ස්ට බොරු අවලාද ගහන්න එකිනෙකා සමග තරඟ වැදුණා. මාක්ස් අත්‍යවශ්‍ය විටකදී පිළිතුරු දීම හැරුණු කොටගෙන ඒවා මකුණු දෙලක් බැහැර කරන්නක් මෙන් බැහැර කරා. අපිත් එහෙමයි. පහුගිය කාලයක් පුරා අපිට ගහපු අවලාද අපි මකුණු දෙල් වගේ බැහැර කරා. නමුත් අපි හිතුවා මේක පිළිතුරු දිය යුතු අත්‍යවශ්‍ය මොහොතක්. ඒක තමයි පොඩ්ඩක් මේක කතා කරන්න. ඒක මාක්ස්වාදී ව්‍යාපාර තුළ මේ මාක්ස්වාදී වමේ අයට වමේ නායකයන්ට සමාජය වෙනස් කරන්න හදන අයට ධනපති පන්ති පැත්තෙන් අවලාද සහ බොරු මඩ ගැසීම තරද ගහකන කිරීම අලුත් දෙයක් නෙවෙයි. ඒක පරණ වැඩක්. ඉතිහාසය පුරා කරපු දෙයක් මේ ආයි මේගොල්ලෝ කරන්නේ. අසාර්ථක වෙච්ච එකක් මෙයාපෝ කරා. දැන් මාක්ස් විතරක් නෙමෙයි අවලාද ගැහුවේ.
ලෙනින්ටත් මේ වලද ගැහුවා. අපි දන්නවා 1917 සෝවියට් දේශයේ නිර්මාණය කරපු නායකත්වය බොල්ෂෙවික් පක්ෂයේ නායක ලෙනින් සහෝදර දෙවන්ත නායකයෙක් ලෙනින් සහෝදරට වලද ගැහුවා. මොකද ලෙනින්ට ගහපු වලද තමයි ලෙනින් ජර්මන් ඔත්තුකාරයෙක් කියලා වලද ගැහුවා. එදා හිටපු ධනපති පන්තිය රාජාණ්ඩුකාරවයි ඊනියව මේ කට්ටියයි ඔක්කොම ජර්මන් ඔත්තුකාරයෙක් කියලා. ඒ හේතුව තමයි ලෙනින්ව පිටුවහල් කළ තුරු ලෙනින් හැංගි වෙලා හිටියේ වෙන රටක ස්විට්සර්ලන්තේ 1917 මේ විප්ලව රැලි ඇවිලෙන කාලේ ලෙනින් නැවත එනවා රුසියාවට. ඒ ආවේ ජර්මනිය හරහා දුම්රිය. මේ ජර්මනිය හරහා ආපු නිසා හතුරු අවලාදයක් හැදුවා ලෙනින් ජර්මන් ඔත්තුකාරයෙක් කියලා. මේ කාලෙත් මේ කාලෙ වගේ තමයි පිටරට යන්න බෑ, පිටරට ගිහින් එන්න බෑ. දැනුත් එමේ එයාපෝට් එකේ ඉන්නකොට ඇවිල්ලා ඒක වීඩියෝ කරගෙන දානවා. මේ රහස් ගමනක් ගියා කියලා. රහස් ගමන යනවා එයාපෝට් වල. ටිකට් අරගෙන වීසා අරගෙන රහස් ගමන එයාපෝට් එකේ යනවා. එයාපෝට් එකේ ඉන්නකොට වීඩියෝ කරලා හොරට ඇවිල්ලා දානවා මේ රහස් ගමනක් ගිහලා එයාපෝට් එකේ ඉන්නකොට. එහෙම තින්නේ. ඉතින් ඒ නිසා රහස් ගමනක් යන්න ඕන නම් ඉතින් වෙස් වලන් අලුත් પાස්පෝර්ට් තරම් යන්න පුළුවන්. එහෙමනේ ලෝකේ කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා මේක අලුත් දෙයක් නේ. මට මේ කියන්න ඕන කම තියෙන මේ පරණ වැඩිම තමයි මේ ආපෝ අලුත් කර කර ඉන්නේ කියලා. ලෙනින් තේම අපලාද අවලාද අපහස නිර්මාණ කරා. ඒව ගණන් ගත්තා ලෙනින් ක්‍රියාවෙන් ඒවට උත්තර දුන්නා. එතකොට මේ අවලාද අපහස නැගීම වමේ ව්‍යාපාරන්ට එතනින් නතර වුණේ නෑ. ඊට පස්සේ විටින් විට නිරන්තරයෙන් එන්න පටන් ගත්තා. අපි ආසියානු රටවල ගත්තොත් මම හිතන්නේ මේ අවලාද ගහලා දේශපාලන ව්‍යාපාරයක් විනාශ කිරීම සම්බන්ධ දෙන හොඳම අත්දැකීම තියෙන මලයා. මලයාන කොමියුනිස්ට් පක්ෂයේ ඇත්තරම ගත්තොත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් විනාශ කරා. තාමත් ඒක උඩ අරගෙන නැහැ. ඒ විනාශ කිරීමේදී මර්ධනය වගේම අවලාද ගහලා සමාජික සහ නායක අතර විශ්වාසය බිඳින්න. ඒකට ඒගොල්ලන්ට පොඩි වාසියක් තිබ්බා. මලයාන කොමියුනිස්ට් පක්ෂයේ සන්නද්ධ අරගලයක නිරලා හිටියා. ගරිලා ව්‍යාපාරයක්. ඒගොල්ලෝ වනගත වෙලා හිටියේ සමාජික කෙනෙක් මුණ ගැහෙන අඩුයි. ප්‍රසිද්ධියේ කරුණ දක්වන්න මේ වගේ සමාජික හේතුවත් එක්ක තුලා කරුණ දක්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා අර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ උපක්‍රමයේ කිසියම් ප්‍රමාණයක සාර්ථක වුණා. එහෙදිත් මේ අවලාද ගහන කවද පාවිච්චි කරගත්තේ. දැන් මේ වමේ ව්‍යාපාරම් කෙරේව අවලාද නැගීමේදී ඉතිහාසය පුරම අපි දකින දේ තමයි ධනපති පන්තියේ පාවිච්චි කරගන්නේ වමෙන් එළවා දාපු දවිය. වමේ ව්‍යාපාර තුල වමේ ව්‍යාපාරට ගැළපෙන ලෙස ජීවත් වෙන්න බැරි වුණාම, ඒ සදාචාර රකින්න බැරි වුණාම, ඒ ප්‍රතිපත්ති රකින්න බැරි වුණාම වමි ව්‍යාපාරතුල කාටවත් ඉන්න පුළුවන් කමක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවගේ ඉන්න බෑ. ඒක යන්න දෙවෙනු නැත්තම් යවන්න. දෙකේ එක. මහින්ද මහත්තයා ගාව ඉන්න පුළුවන් කුණු ගොඩකට. කුණු නම් ඉන්න පුළුවන්. ලේසියි. කුණු නැත්තම් එතන ඉන්න අමාරුයි. ඒතර අපි වගේ පක්ෂවල කුණු අයිට ඉන්න බෑ. ඒක යවනු නැත්තම් යන්න වෙනවා. එහෙම ගියාට පස්සේ එවැනි අයව තමයි ධනපති පන්තියේ පාවිච්චි කරන්නේ ඌවමට ගහන. මේ අපේ රටේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි ලෝක පුරාම සිද්ධලා තියෙන්නේ. දැන් අපි දකින්නෙත් ඒකමනේ. අපි දන්නවා මේ 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 පිටිපස්සේ අන්තිමටම ඉන්නේ අධ්‍යක්ෂකර කවුද කියලා අපි දන්නව හොඳටම. නම කියන්නත් හිරිගෙතයි කැතයි. එතකොට මලයාන කොමියුනිස්ට් පක්ෂයත් එහෙම තමයි. ඒකේ නායකයෝ ගණනාවක් පලා ගියාම බිලිපගත්තා. විශේෂම ලෑම්ස් බී කියලා හිටියා කෙනෙක්. ඔහු බිලිබාගෙන ඔහු ලව්වා විවිධ බොරු ප්‍රචාර යවුවා. බොරු ලීෆ්ලට් හදන පත්‍රිකා මුද්‍රණය කරලා බොරු කියලා මේ පලාගේ නායකයෝ මේකට අස්සම් කරලා කැලේ හැංගිලා ඉන්න ගරිල්ලා බටයින්ට අහුවෙන්න හෙලිකොප්ටරෙන් ගිහලා බෙදුවා. පින්තූර ගහලා බෙදුවා. අපි දන්නවා සමහර පින්තූර හදලා, يعني වමේ ව්‍යාපාර නායකයෝයි ඒ රටේ ගණිකාවෝයි පින්තූර දෙක එකට තියලා හදලා මෙන්න බලගේ නායකයෝ බලා කැලේ දුක් විඳිද්දි සැප විඳින මෙහෙමයි කියලා පින්තූර ගහලා බෙදුවා. එතකොට කැලේ හිටපු සමහර ගරිල්ලා බටයෝ මේව දැකලා කලගිරිලා අරගල ඇතර එළියට ආවා. එළියට ආපු කට්ටිය ධනපති තුවක් වලට බිලි වුණා. ඒ නිසා මලයා වෙන කතා බලු එක. නිසා මේ ධනපති වමේ ව්‍යාපාරේ නායකයන්ට මේ අවලද නැගීම ඒගොල්ලෝ ක්‍රමයක් ලෙස හැමතැනම කරනවා. අද තියෙන්නේ මේක. එතකොට ඒ විතරක් නෙවෙයි. අපි දකිනවා මේ වමේ ව්‍යාපාරන් ටෙරේව මේ අවලාද බොරු නගන්නේ ධනපති පන්තියේ මේ බලය ගන්න කලින් විතරක් නෙවෙයි, බලය ගත්තට පස්සෙත් මේක තියෙනවා. මොකද මේ ජනතාව තුළ පොදු ස්වභාවයක් තියෙනවා. මෙවැනි දේවල් විශ්වාස කරන පුංචි කැමැත්තක් තියෙනවා. ලොකු තරකින් විශ්වාස කරන්නේ. මම මේ කියන්න යන උදාහරණ ටිකක් මේ සාකච්ඡා වෙන තල එක අපි තියන් යන්නේ. මේක හොඳයි කියලා මම හිතනවා හැමදාම අපිට මේක කතා කරන්න වෙන්නේ නැති නිසා. මෙහෙම තත්ත්වයක් තියෙන නිසා මේ කියන්නේ.
දැන් අපි අපි කිසිවත් කිසිසේත්ම විශ්වාස නොකරන දේවල් ජනතාව ඒකට විශ්වාස කරනවා. දැන් අපේ රටවලත් මම හිතන්නේ මේ අපේ රටත් මෑත කාලේ හිටපු ගම දකින්න මොකද්ද අන්න අහවල් තැනින් රැස් වී දුනා කියුවට පස්සේ කොහොමද යන පොලිම? ඒක එහෙම වෙන්න පුළුවන්ද බැරිද ඇත්තට පොදු මොකක්වත් නැතුව යන්න පටන් ගන්න පොලිම් පිටින් සති දෙක තුනක් ගිහිල්ලා තමයි ඊට පස්සේ වුණා ආ ඒක මෙහෙම එකක් නේ බොරුවක් නේ කියලා පස්සේ සති දෙක තුනක් ඒකට අහුවෙන. එහෙම එකක් තියෙනවා. ඕනෑම බොරුවක් කියුවම විශ්වාසකම් ස්වභාවයක් පළවෙනි වතාවට මිනිස් තුල නිර්මාණලා තියෙනවා. මම කියන්නේ මෙහෙම කාර්ය කරනවා. දැන් අපි දන්නවා මේ කියුබාවේ නායකයා හිටපු නායකයා ෆිඩෙල් කාස්ට්‍රෝ කියුබා නිර්මාණ කරේ ඔහු සමාජවාදී කියුබා. දෙවන්ත දේශපාලන පෞරුෂයක් දෙවන්ත ආදර්ශයක් දීපු කෙනෙක්. කොතරම් ආදර්ශ කිනවා නම් ෆිඩෙල් කාස්ට්‍රෝ සහෝදරලා තමන්ගේ නමින් කියුබාවේ කිසිවක් නම් කළෙක් නැහැ. බොහොම බොහොම හොඳම සදාචාරය පවත්නගේ රටක්. එහෙම තියෙද්දිත් මේ මෑත කාලෙත් අපි දැක්කා ධනපති පත්තර අමරිකා එක්සත් ජනපදයේ කත්තා දෙන පත්තර සහ මාධ්‍ය ප්‍රවෘත්ති හදන පටන් ගත්තා ලෝකේ ඉන්න ලොකුම රාජ්‍ය නායකයා ෆිඩෙල් ජනාධිපතිකම ඉඳද්දි ලෝකේ ඉන්න පෝසත්ම රාජ්‍ය නායකයා ෆිඩෙල් කියලා. ෆිඩෙල්ට විශාල දේපල තියෙනවා අය දූපත් පිටින් සල්ලි වලට අරන් තියෙනවා කියලා තමයි කිව්වේ. एक अर्थ के मेक हरी पोसत कम क्या हिते पोसत कम विश्वास करना लोक हिट हिते पोसत कम वेड़े में किना था फिदे कोई लोक को कम हिते दुप्पा अबे फिदेल दे पले इन पोसत के नेक नहीं हम एक सच जनपद ओढ़ना फिदेल टू रुप दे मा मते खदा क्यूबा आंड वो अपने साइकर मुन दूँ ए इतरक ने भई अभी तो मतलब का इद्दा समसे हैट हाथे काले कोई फिदेल कस्टो साउदर अत्ते किंग एकड़ सटांग करे चे के बिना चे पसे इद्दा समसे हैट पहेद यानो බොලිවියාවට බොලිවියා සටන් සඳහා 67 දී මේ යන. එතකොට ඔය 65 කාලේ ගිල්ලට එක දවසක් චේ සම්බන්ධ තොරතුරක් තිබුණේ නැහැ. ඒ කාලේ අධිරාජ්‍යවාදීන් ලෝකේ මතයක් යවුවා මේ චේ සහ පිදෙල් අතර අමනාපයක් ඇදලා රාජ්‍ය බලසඳා වෙච්ච ගැටුමක් ඇදලා ගැටුම නිසා තමයි චේ ගියේ කියලා. සමහරු හොරෙන් හොරෙන් කිව්වා චේව මරන්නත් දායක උනේ පිදෙල් කියලා. එහෙම ලෝකෙක අපි ජීවත් වෙන්නේ. දැන් අපි ඔය විශ්වාස කරන්න නැහැ තමයි. ඒක විශ්වාස කරන පිරිසක් ලෝකෙ ඇතුළේ ඉන්නවා. එකෙන් හානියක් කරන. ඒ විතරක් නෙවෙයි. ඔබ දන්නවද? ෆිඩෙල් කාස්ට්‍රෝ ලියපු පොතක් තියෙනවා. එයා ලියුව නෙවෙයි. එයා එක සාකච්ඡා කරලා ලියපු පොතක් තියෙනවා මේ My Life කියලා. ඉංග්‍රීසියෙන් තියෙනවා. එතකොට ඒකේ මේ මාධ්‍යවේදික තමයි පොත ලියන්නේ. ඒත් ඒ පොතේ එකතැනක ෆිඩෙල් කාස්ට්‍රෝ කියනවා මේ විප්ලව කරපු ගාම කරපු බාධා කොච්චරද කියනවා නම් ඇමරිකා එක්සත් ජනපදය කියුබාවට එරෙහිව ඇදවලු ව්‍යාපෘතියක් ඒ ප්‍රියාපති නම් කරලා තියෙන ඒගොල්ලෝ ඔපරේෂන් පීටර් පෑන් කියලා. ඔපරේෂන් පීටර් පෑන්. ඒ ව්‍යාපෘති හදලා කියුබාව ඇතුලේ ප්‍රචාරයක් කියවලා තියෙනවා මේ විශේෂම කතෝලික පල්ලියත් පාවිච්චි කරලා මෙන්න මෙහෙම. ඔබ hinaවේ මේක ඇහුවට පස්සේ. ඒ කියන්නේ කියුබානු ආණ්ඩුව කියුබාවෙ ඉන්න වයස 6න් 15න් දෙමාපියන්ගෙන් පැහැර ගන්න අය පැහැර අරගෙන ඒගොල්ලෝ රුසියාවට පටවන අය රුසියාවේදී මේ ළමයින්ව මරලා මස් කරලා ඒ මස් ටින් වලට අවරලා නැවත කියුබාවට යවනවා කියලා. දෝල්ගෙන මොකද ඔක විශ්වාස කරනවද? ඔගොල්ලෝ කියව ඕනම විශ්වාස කරන්නේ නැහැ කියලා නෑ. විශ්වාස කරා කියුබාව. විශ්වාස කරලා කියුබානු දෙමව්පියෝ තමන්ගේ දරුවෝ 6න් 15 දරුවෝ 14000ක් ඇමරිකාවට යවුවා. සෙන්නන්ද. 14000ක් තමන්ගේ දරුවෝ ඇමරිකාවට යවුවා හොරෙන් හොරෙන් බෝට් වල නංවලා මේ කියුබාන වඳු තමන්ගේ දරුවෝ අරන් ගිහලා මරයි. අර වගේ මේ අල්ලේ පැල වෙන කිසිම පදනමක් නැති බොරුත් මිනිස්සු විශ්වාස කරනවා. එහෙම ගිහ කපි ජීවත් වෙනවා. එන්ස පෑන් පීටර් ඔපරේෂන් පෑන් පීටර් කියන එකේ ඒගොල්ලෝ කිසියම් ප්‍රමාණයක සාර්ථක කරගත්තා ළමයි 14000ක් මේ ඇමරිකාවට ගෙන්න ගත්තා කියුබාවෙන්. පුංචි ළමයි. ඒ විතරක් නෙවෙයි සෝවිත් සාහිත්‍ය කියවද්දී අපිට මතකයි සෝවිත් දේශේ. සෝවිදේශයේ 1917 විප්ලව වුණාට ගම්වලට මේ බලයේ ගිය 1920 ගණන් 30 ගණන් එනකොට ඔය සමහර ගම්වල ප්‍රතිගාමී කණ්ඩායම් ප්‍රචාරයක් යවවලු එහෙන්න වැඩිහිටි කාන්තාව විප්ලවෙත් එක්ක හපන්න මේ ගම්වල ඉන්න වැඩිහිටි කාන්තාවන්ව දැන් මොස්කව් නගරයට අරන් යන අය බිත්තර රක්වන්න කියන දැන් ඉනාවෙන්න එපා විශේෂ පුටු වර්ගයක් හදලා තියෙනවා ඒ පුටුවේ බිත්තර තියලා වාඩි කරලා බිත්තර රක්වනවා කියන ඊට පස්සේ අර නේද ඒ වැඩිහිටි කාන්තාවන්ට තරහා ගිල්ල මේ අර මේ මේ කොමිස් පක්ෂේ ණයට එන්න නොදී ලොකු කරබලයක් කළා දැක්ක. ඒතර ඒවා නැවත එහෙම නෙවෙයි කියලා ඔප්පු කරගන්න සෑහෙන මහන්සි වෙනවා.
ඉතින් මේ જાති මේ අපට කිව්වම hinaayana වර්ගයේ දේවලුත් අපි සමාජ විශ්වාස කරනවා මේක විහිළුවක් නෙමෙයි මේක මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයක් ජනතාව කැමති ඒ වගේ විශ්වාස කරන ඉක්මනින් ඒතර එවැනි ජනතාවක් සමාජ ජීවත් වෙද්දී විශේෂයෙන්ම ධනවාදී හදලා තියෙන ඒවා ජනතාවක් මේක ජනතාවගේ වැරද්දක් නෙමෙයි ධනවාදී හදලා තියෙන්නේ මිත්‍යාවන් විශ්වාස කිරීමට කැමති ජනතාව ධනවාදී හදලා තින්නේ මිත්‍යාවන් විශ්වාස කිරීම සඳහා පුල පුලා බලා සිටින ජනතාව. එවැනි ජනතාවත් තුළ සත්‍ය දහවුරු ගන්න තමයි අපි මේ වැඩ කරමින් යන්නේ. එතකොට අපේ රටේ තියෙන්නේ අපේ රටේ ජනමාධ්‍ය කලාවත් බොහෝ තියෙන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රධාන අරමුණ ව්‍යාපාර කරමුණක් නේ. අන්නේ මිත්‍යාවන් විශ්වාස කරන ජනතාවට මිත්‍යාවන්ම අලෙවි කර ජීවත් වෙන කලාවකුත් තියෙනවා. එතකොට ඔන්නෝම තත්ත්වයක් තියෙද්දී කිසියම් කිසියම් මාධ්‍ය කිසියම් පුවත්පත් කිසියම් කෙනෙක් තමන්ගේ ඒ මාධ්‍ය පාවිච්චි කරලා සම්පූර්ණ අසත්‍ය වෙච්ච අවලාද බොරු ප්‍රචාරණ යව්වට පස්සේ ඒවා කිසියම් ප්‍රමාණකින් දේශපාලන ව්‍යාපාරයකට ජනතාවත් එක්ක වැඩ කිරීමට බාධා කරනවා. ඒ නිසා තමයි අපට සිද්ධ වෙලා තියෙන්නේ මේ පිළිබඳව සමාජයත් එක්කෙන් සාකච්ඡාවක් කරගන්න ගැඹුරු සහ පුළුල්. අපි ඓතිහාසික කරුණු කියන්නේ ඒකට. නැත්නම් අපට කෙලින් කියන්න පුළුවන් ඔය කිව්ව ඔක්කොම බොරු. ඔය අපි එකක්වත් පිළිගන්නේ නැහැ. අප සටනට යන්න පුළුවන්. දැන් මේ අපිට තියෙන පත්‍රයක සටනක් නෙවෙයි. අපි ඒක අපි ඒක ඉවර කරා. අපි සහෝදරු අපි තුන්දෙනා එකතු වෙලා පොත්ත සාකච්ඡාවක් තිබ්බා. අපි සහෝදර අපි හතරෙන් එකතු වෙලා පොත්ත සාකච්ඡාවක් තිබ්බා. තියලා අපේ ටික කියලා අපි ඉවර කරා. දැන් අපිට ඒගොල්ලෝ අදාළ නැහැ. ඒගොල්ලෝ මොන එකක් කරගත්තා වගේ. හැබැයි අපිට තියෙන ජනතාවත් එක්ක සංවාදයක් තියෙන මොකද්ද? මේක අර අනු සහෝදර කිව්වාගේ, ලහල් සහෝදර කිව්වාගේ මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැනේ. තව මේක අපිට අමතක වෙලා ගිහලා තව මාස දෙක තුනක් ගියාම තව තැනකින් විනස් විදියකට මේ කයි මතු වෙනවා. එතකොට ආයි වල පැහැදිලි කරන්න ඕනේ නැහැ. මේක තේරුම් ගන්න කම දින මොකද්ද? විප්ලවවාදී ව්‍යාපාර දුර්වල කිරීම සඳහා, වමේ ව්‍යාපාර දුර්වල කිරීම සඳහා, ධනවාදයේ පෙරලා දැමීම තමන්ගේ එකම අරමුණ කරගෙන වැඩ කරන දේශපාලන ව්‍යාපාර දුර්වල කිරීම සඳහා, ජනතාව සමග සම්බන්ධ බිඳීම සඳහා නොයෙක් දේවල් කරන හතුරු ඒ සඳහා මේ අවලාද බොරු බේගල් පාවිච්චි කරගන්නවා කියන එකත් ඒ සඳහා විප්ලවවාදී ව්‍යාපාර වලින් මමේ ව්‍යාපාර වලින් පළවා හර උන් සහ ඉන් ඉවත් වූවන් පාවිච්චි කරව ගන්න කියන එකත් පරම සත්‍යයක්. ඒක අපි තේරුම් ගත්තොත් අපට හොඳට නැති. දැන් ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය අරන් බලන්නකො. ජනතා විමුක්ති ඉතිහාසය ගත්තම ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ තරම් ප්‍රහාරයන්ට ලක් වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් තවත් නැහැ. සන්නද්ධ ප්‍රහාරයන්ට වගේම මඩසහවලාද ප්‍රහාරයන්ට අපි ලක් වෙලා තියෙනවා. දැන් මඩසහවලාද ප්‍රහාරයන් ගත්තොත් අපි ස්ථාන දෙක තුනක් කියන්නම්කො මතක් කරගන්න මේ කලිනුත් අපි කතා කරපු දේවල් තමයි. ජනතා විමුක්ති පෙරමුණ හදන්න පටන් ගත්තේ 1965 රෝහණ විජේ සෞදර සහ තව කී දෙනෙක් එකතු වෙලා. 65 හදන්න පටන් ගත්තා 69 අවුරුද්දේ. අවුරුදු 4. 69 අවුරුද්දේදී එවකට ඇත්ත පත්‍රය කොමනිස් පක්ෂයේ නිල පත්පත ඇත්ත පත්‍රය දානවා. ප්‍රධාන ශීර්ෂ පාඩම මොකද්ද? ඒ කාලේ ඒගොල්ලෝ මේ ශ්‍රී ලංකා සම සමාජ කොමනිස් පක්ෂ තුන එකතු වෙලා සමගි පෙරමුණ කියලා අලුත් පෙරමුණ හදලා 69 වෙනකොට. එසේ ඒගොල්ලෝ දානවා ප්‍රධාන ශීර්ෂ පාඩම මොකද්ද? සමගි පෙරමුණට පහර ගැසීමට තරුණන් බාගන්නා CIA කෙමන. ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ මේ සමගි පෙරමුණ හදලා තියෙන ඒගොල්ලෝ ඒකට පහර ගන්න තරුණු බාගන්න CIA කෙමන. ජනතා විමුක්ති පෙරමුණට CIA කියන ලේබල යලවන්නේ කොහොමද? මේ ව්‍යාපාරය අපිට. සර් පටන් ගත්තම අපි අවලාද වලට මුණ දෙලා මොකද්ද CIA කාරෝ කියන එක. ඒක කාලයක් තිබුණා. ඒක කොතරම් ප්‍රබලද කිව්වොත් එහෙම 1970 ජූලි මාසේ 14 වෙනිදා රෝණ සෞදර සිද්ධු වුණා විද්‍යුත් විශ්වවිද්‍යාලයේදී දේශනයක් කරන්න CIA කාරෝ කියලා එනවා නේ. ඒකද රෝණ සෞදර පැහැදිලි කරා CIA කාරෝ කියන්නේ කවුද කියලා. එහෙම බලපෑමක් එක කරා. ඒස අපිට දැන් පළවෙනි වතාවට CIA කාරෝ කියලා අවලද්ද ගැහුවා. ඊට පස්සේ නොයෙක් නොයෙක් තව අවලද්ද ගැහුවා. මම ප්‍රධාන ටික විතරක් කියන්නම් ඔයගොල්ලන්ට. ඊට පස්සේ 1971 අරගල සිද්ධුනු. උට අපි පාසල් යන අවදී. අපිට ඇහුවා අපි රේඩියෝ ගේම් එක ඇහුවනේ සමේ කියන්නේ. අරගල සිද්ධෙච්ච ගමන්ම එදා සිට හිටපු සමගි පෙරමුණ ආණ්ඩුවේ ඇමතිකමක් දරපු ඉලංගරත්න මහත්තයා ගුවන්විදුලින් අමතන ජනතාව. අමතලා මොකද්ද කිව්වේ? මේ 71 අරගෙන සම්බන්ධ වෙච්ච මේ තරුණ කණ්ඩායම නොමගියපු කණ්ඩායමක් මේ මොකද පෙත්තක් පාවිච්චි කරලා තමයි මේගොල්ලෝ ගිහින් තියෙන්නේ මේ සටනට. මොකද ඒගොල්ලන්ට හිතා ගන්න බෑනේ මේ පොලිස් එක්කෙක් ගහ ගන්න යන්නේ කොහොමද කියලා මිනිස්සු බය නැතු. ඒගොල්ලෝ බය මිනිස්සුනේ. මේගොල්ලෝ එතන පෙත්තක් නැත්ත යන්න බෑ කියලා. ඒසත් පෙත්තක් ගහලා ගියේ කියලා කිව්වා. ඊට අමතරව මොකද මේගොල්ලෝ බලයට ආවනම් එහෙම පහෙන් පහ ළමයි මරනවා
පනස්පයෙන් ඉහළ මිනිස්සු මරන කියලා කියනවා. ඉතින් අපි දන්නවා මෙතන කවුරුහක් අතෝ විශ්වාස කරන්නේ නැහැ. මුත් මතක තියාගන්න එදා සමාජය ඔබ විශ්වාස කළා. පයෙන් පහළමයි මරණවයි 55 ඉහ කඩේ මරණවයි කියන එක විශ්වාස කළා. කොතරම්ද කිව්වොත් එහෙම අපි ජනතාව විමුක්තිමුට එන්නේ 1977 න් පස්සේ. අපි ආපු මුල් කාලේ අපි යනවා කැන්වසින් 1978 කාලේ. ගියාම ගෙවල් වලදී සමහර ගෙවල් වලින් අපි ගන්න ප්‍රශ්න ඕක. ඕගොල්ලෝ ආවනම් ඉතින් අපි ඉවරයි නේද? වැඩි හිටිය කියන්නේ එහෙම. එහෙම විශ්වාස කරා. ඒ මතේ නැති කරන්න අපට අවුරුදු ගාණක් ගියා. සමාජයක් තුලට බොරුවක් දැම්මම ඒ බොරුව දාපු මොහොතේම පරාජයපත් කරේ නැත්නම් ඒක සමාජය තුල පැලවෙන. ඒ පැලවෙච්ච එක හානි කරන. මේ සමහර අවලාදවලට ඒ අපි වහම ප්‍රසාර දක්වන්නේ ඒක නිසා. නැතු අපට හිතර දෙලා නෙවෙයි. නැත්නම් අපට තරහ ගිහලා නෙවෙයි. අපි තරහ ගස්සන්න බෑ ඒගොල්ලන්ට එහෙම. ජනතා විමුක්ති පෙරමුණ එහෙම කෝප කරවන්න පුළුවන් තරහ ගස්සන්න පුළුවන් හිතෙත් වන්න පුළුවන් දේශපාලන ව්‍යාපාර කියලා කවුරු හිතන් ඉන්නවද අපි කියනවා ඒක සම්පූර්ණ අසත්‍යයක් ජනතා විමුක්ති පෙරමුණ එලෙස කෝප ගන්නන්න පුළුවන් ව්‍යාපාරයක්වත් හිතරෙත් ගන්න පුළුවන් ව්‍යාපාරයක්වත් නෙවෙයි අවුරුදු 50ක දේශපාලන තුලේ පන්නේලාපු පරණකච්ච දේශපාලන ව්‍යාපාර නමුත් අපිට අයිතියක් තියෙනවා අපි සමාජය ගැන දන්න නිසා සමාජ විද්‍යාත්මක සමාජය ගැන අපි හඳුනන නිසා බොරු අවලාද සමාජයට බැස්සුවම ඒවා සමාජයේ පැලවෙන නිසා ඒවා වහම ඉවත් කර දැමීමට මැදිහත් වීමක අපේ වැඩක්. සබල් පැලැටි ගලවන්නම ඕන. ඒකට පැලවෙන දෙන්න හොඳ නැහැ. ඉතින් මම කියන්නේ නිසා අපිට එහෙම චෝදනා කරා. ඊට පස්සේ 1977 ඒක තව තව චෝදනා ගොඩක් තිබ්බා. මේ ප්‍රධාන කීපය කියන්නේ වෙලාව ගොඩක් ගන්න ඕනේ නැස්සම. ඊට පස්සේ නැවත 1977 පස්සේ අපි වැඩ පටන් ගත්තා. වැඩ පටන් ගන්න යනකොට කොච්චර චෝදනා කරාද රෝන් සෞදරට ඔය සමාජ පක්ෂ කොන්ස් පක්ෂ විලංග පක්ෂ උදවිය අද වගේම එදා 1977 පස්සේ කාලේ පුරාවටම මොකද්ද කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ UNP වල්ගයක් කියන අවලාද ගැහුවා අපිට දනුත් ඔය ඉදිරියට කියන්නේ රතු අලි පැටවුත් අපි ඔකට hina වෙන්නේ ඕක අලුත් එකක් නෙමෙයි GR ගෙන් නැටගත්තු එක මේ සමා වෙන්න මේ කලින් සිටම් බණ්ඩාරලා ගෙන් නැටගත්තු එක ඒ ශ්‍රී ලංකස් පක්ෂින් නැටගත්තු එක ඒගොල්ලෝ ඒ කාලේ එහෙම අපිට කිව්වා UNP වල මේ UNP අපිට ගහනවා රැස් වීමක් යන දෙන්නේ දෙල්ගොඩ ගියාමත් ගහනවා මයියංගෙන ගියාමත් ගහනවා අනුරාධපුර ගියාමත් ගහනවා වැඩ කරන දෙන්නේත් නෑ මර්ධනය කරන ස්ට්‍රයික් එකක් කරාම ලක්ෂ ගණක් එළියට දානවා හැබැයි එහෙම කීද්දිත් කියනවා JVP එක UNP එක වල ගියක් කියලා කිව්වා ඒ උ රටක් මේක ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් එහෙම අවලාද කියලා ඊට පස්සේ 1982 3 වෙනකොට ජවර්ධන මහත්තයා අපට අවලාදක් ගැව්වා අපි KGB කාර්යෝ කියලා. දැන් ශ්‍රී ලංකස් පක්ෂය අපට කියනවා අපි සීයේ මේ UNP වල්ගේ කියලා. ඒ කියනවාසේ JR අපට කියනවා මොකද්ද? අපි KGB කාර්යෝ. KGB කියලා කියන්නේ සෝවියට් දේශ දිවිච්ච රාස් ඔතුසේ. කාලයක් අපි සීයේ කාර්යෝ වුණා, කාලයක් KGB කාර්යෝ වුණා. වෙච්ච නැති මොකක්වත් නැහැ. අපට අවලාද ගන්න පාවිච්චි කරපු මොකක්වත් ලෝක ඇතුළේ තුරලා නැතුව ඇති මම හිතන්නේ. ඒ ඔක්කොම જાති අපිට කිව්වා. එහෙම කිව්ව පක්ෂයක් මෙහෙම දෙපයින් ඉන්න ගම අපි හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණට හැරගෙන එන කාටවත් මේ කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඒක රට නෙවෙයි බාලමේවටත් ගියා. මොකද්ද? ඒ කාලේ රෝන් සෞදලා වලද ගම රෝන් සෞදලා මේ ලාන්සර් එක යනවා කියලා. අපි දේශපාලන කරන්නේ මට මේ හොඳට මතකයි. ලාන්සර් එක යනවා කියලා. ඉතින් රෝන් සෞදලා ඒකට උත්තර දුන්නා. ඇයි අපි කොළපොදි තියන් ඇතන් යනද කියන්නේ කියලා. බලපලලා කාර්වල අපි කොළපොදි තියන් ඇතන් යනද කියලා එහෙම තමයි උත්තර දුන්නේ. අපේ සෞදුරු කරුත් ගණන් ගත්තනේ ඇත්තටම ගත්තම ලාන්සර් එක ගියෙත් නැහැ. රෝන් සෞදලා පාවිච්චි කරා වාහනයක් Ford Laser. ලාන්සර් කියන්නේ කබල් ජාතිය ඒකයි. එතකොට ඒ වගේ ලාන්සර් යනවා කියලා අවලාද ගැහුවා. සමහරු විශ්වාස කරා. ඇහුවා මහනේ ඔගලා නා කියන්නේ ලාන්සර් වලනේ. එහෙම කිව්වා. දනුත් ඔය ජාතිය අවලාද ගන්නවනේ. දනුත් කියන්නේ මොකද? සමාජිකයන් කැටහොල්ලමින් දුක් විඳිද්දී නායකෝ සැප විඳිනවා. අපේ සමාජිකයෝ දන්නවා අපි දෙන සැප මොකක්ද කියලා. ඔලින මාත්‍රුත් දන්නවා. ඔලින මාත්‍රුත් දන්නවා ඒගොල්ලෝ හොඳටම දන්නවා. ඒගොල්ලෝ දැන් සැප විඳිනවා. මේක හරි. ඒගොල්ලන්ට පොඩි අමාරුවක් තියෙනවා විඳ සැප පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඒකට මැදිහත් වුණේ ජනතා විමුක්ති පෙරමුණ නිසා පොඩි ඒගොල්ලන්ට පොඩි කෝපයක් තියෙනවා. ඉතින් ඒ නිසා අදත් මේ වගේ අපේ පැත්ත සමාජිකය සහ අපි අතර නායකින් අතර සම්බන්ධ බිඳින්න සමාජිකයා කැටකොල්ලද්දී නායකයෝ මෙහෙම කරනවා කියලා කියන එකක් තියෙනවා. එදත් ඕක කිව්වා. විජේවර ලාන්සර කියනවා කියලා කිව්වා. අවලාද ගැව්වා අපහාස කරා ඕනතරම්. අපිට මතකයි ඒ කාලේ ඇත්තපත්තරේ යූනුස් කියලා හිටිය කාටුන් කාරේ
මේ කාටුන් නදින හැමදාම රෝන් සතර ඇන්දේ රිලවට අපහස. හැබැයි රෝන් සතර ඒ විතරක් ගණන් ගත්තේ නැහැ. ඉතින් ඒ නිසා මේ වමේ ව්‍යාපාරේ නායකයන්ට අපහස කරන එක අවලාද නගන එක මම මේ නැවත නැවත කියන්නේ මේක අලුත් එකක් නෙමෙයි. මේක පළවෙනියෝ අපි නෙමෙයි. පළවෙනියා අනුර සහෝදරයා නෙමෙයි. අන්තිමයක් අනුර සහෝදරයා නෙමෙයි. තව ඉස්සරහටත් තොම තමයි. මේ කෙලවරක් නැහැ. ඒ නිසා ඔය හැම එකටම විටිං විටි විටිං කියලා උත්තර දෙන්න එන්නේත් නැහැ. නමුත් මේ අවලාද කිසියම් ගුණාත්මක තැනකට ආවට පස්සේ අපි හිතනවා වෙලාවක් එනවා ඒව සම්බන්ධ පැහැදිලි කිරීමක් ගන්න. ඒ නිසා තමයි මෙතෙන්ට ආවේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මම තවත් එකක් කියන්න. ඔබට මතක 1973 අපි පක්ෂ තහනම් කරා. අපි පක්ෂ නිර්මාතෘ ඒකට නායක රෝන් සහෝදරයා සැඟවුණා. ධනපති පන්ති ලැජ්ජාවට පත් වුණා අල්ල ගන්න බැරි වුණා. ඔය සතුරන් විසින් පාව දෙනක අල්ල ගන්න බැරි වුණා. ඒ වගේ වෙලාවක ඔය ලංකාවේ තිබිච්ච එතකොට අපි හිරේකවල් ඇතුළේ හිටියේ. එකකට පත්‍රය එනවා අපි පත්‍රය බලනවා එක දවසක පත්‍රය බලද්දි මොකක්ද තියෙන්නේ ඔය ඒක ලංකාවේ තිබි ජාතික කියවතු පත්‍රයක දාව දිනෝ විජේවීර තමිල්නාඩුවේ කොටි කඳවුරක දැන් මේ කඳවුරේ මොකද්ද සැලසුමක් ඇඳලා අර සැලසුමකුත් ඇඳලා කඳවුර ඇඳලා චිත්‍රයක් වගේ ඒකේ කාමරයක් මාක්ලාදින් මේ කාමරේ තමයි ඉන්නේ කියලා අපිට දුන්නේ ඇයි මම අල්ල ගන්න නැත්තේ ඇයි කියලා දැන් කාමරෙත් දන්නව නේද එතකොට ඊට අවුරුද්දකට පස්සේ තමයි උලපණ ඉඳලා අතුරුරගෙන මරලා දැම්මේ අර පත්‍රේ කනගාටු පළ කරාද එහෙම එකක් ලියනවා කියන එක හිටියා එසප් ඔය පත්‍රවල ඔය ලියන මහත්තුන්ට ලැජ්ජාව කියන එක පොඩ්ඩක් නැහැ තමන් බොරුවක් කරාම තව අවුරුද්දකින් මේක ඔප්පුනා බොරුව කරේ කියලා අඩු ගානේ පුළ ලැජ්ජාවක් ඇති වෙනවා අපි ලිව බොරුව අහුවෙලා කියලා නේද එහෙමත් නැහැ එහෙමකුත් නැහැ වගේ ආයි යතරින් නැවලා ඉන්නවා ඔය වර්ගයේ හැටි ඉතින් ඒ වගේ අල්ලේ පැලවෙන බොරු රසක් අපේ පක්ෂයට අපේ පක්ෂ නායකින්ට රෙව නිර්මාණය කරලා තියෙන නිසා අපි මේක විතරක් අපූර්වත්වයක් වට සලකන්නේ මේක මේ මහා මේ අලුතෙන් ආපු දෙයක් වට සලකන්නේ නමුත් මේකට උත්තර දෙන්න ඕන නිසා මේ කාරණේ කිව්වේ ඔබට කිව්වේ මේක තමයි ධනේශ්වර ක්‍රමයක් ඇතුලේ වමේ ව්‍යාපාරයකට ලැබෙන්න තියෙන දේ ඒකට අපි දුක් වෙන්නෙත් නැහැ ඒකට අපි කනගාටු වෙන්නෙත් නැහැ ඒකට අපි කලබල වෙන්නෙත් නැහැ අපිට අයිතියක් තියෙන ඔය සම්බන්ධව පැහැදිලි කරන්න ගන්න මොකද අපි අදහස් එක සටන් කරන මිනිස්සු නිසා අපි අදහස් එක්ක නිසා අපි අභියෝග කරනවා අවලක් ගන්න මිනිස්සුන්ට මඩ පැත්තක තියලා එන්න පුළුවන් නම් අපිත් එක්කෙන් අදහස් එක්ක සටන් කරන්න ඒන ඕන තැනකදී කැපරක් ගන්න අපිට පුළුවන් කරන්න ඕන තැනක තුලම් කරන්න පුළුවන් අපි සත්‍ය නියෝජනය කරනවා අපි සත්‍ය වෙනින් පෙනෙන්නේ අපි සත්‍ය නියෝජනය කරන්නේ ඉතිහාසයේ කවදා හරි මේ සත්‍ය ජයග්‍රහණය කරනවා කියන එක අපට හොඳටම විශ්වාසයි දැන් ඇයි අපට අවලද ගහන්නේ ලාල් සෝදර පැහැදිලි කරා අපට අවලද ගහන්නේ අපි දන්නවා අපිත් එක්ක පුද්ගලික තරහකට නෙවෙයි සමහරවිට පොඩි පොඩි පුද්ගලික තරහක් ඇති නමුත් දේශපංශ ඇතුළේ තමයි මේ තියෙන මොකද්ද ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් වෙලා වර්ධන වෙලා ඉස්සරහට ඇවිල්ලා ජනතාවගේ සහයෝගය දිනාගෙන ඉස්සරහට ආවොත් ධනවාදය පෙරලෙන ධනවාදය පෙරලනොත් ධනවාදය ඇතුලේ සැප විඳින මහත්තුන්ගේ සැප සියල්ල අහිමි එහෙමනම් ධනවාදයෙන් යැපෙන හැම කෙනාම ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් වෙනක වළක්වන්න දුන්නු. ඒක තමයි මූලික දේශපාලන කාරණය. ඊට අමතරව එකිනෙකාට දෙනව තම තමන්ගේ කාරණා. මේ තාව කාලිකව සැපවින්ද කට්ටික සැපයි වුණාට පස්සේ ඒකෙන් ඇතිවෙච්ච කෝපෙත් මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ අපරුද්දව අවලද ගන්න පටන් ගන්න තියෙනවා. ඇයි අපිට අවලද ගන්න? අපි කල්නුත් කියලාද මේ චීන විප්ලවයට නායකත්ව දීපු මාවෝ සේතුන් සහෝදරයා වෙලාවක මෙහෙම කිව්වා. ඔහු අවුරුදු 30 ගණන් තිස්සේ මොනවදින අරගලයක් තිබුණා මහජන යුද්ධයක් තිබුණා චීන නිදහස් කරගන්න සවිසලත් එක්ක සම්බරක උඩ තියෙන ඔහු වෙලාවක මෙන්න මේ. අපි අපේ සාර්ථකත්වයේ මනින්නේ අපේ මිතුරන්ගේ ප්‍රශංසා වලින් නෙවෙයි අපේ සතුරන්ගේ කෝපයෙන් සහ ඔවුන් නගන අවලාද සහ බොරු ප්‍රචාර වලින් කියලා. ඒ මාවෝ සේතුන් කිව්වා. ඒ කියන්නේ වමේ ව්‍යාපාරයක් තමන්ගේ සාර්ථකත්වයේ මගින් ඕනකම තියෙන තමන්ගේ මිත්‍රයෝගේ මිත්‍ර විසින් කරන වර්ණාක්‍රීම් වලින් නෙවෙයි. දැන් අපිටත් අපි දන්නවා අපි මිත්‍රු ගොඩක් ඉන්නවා හමුනාම ඉතින් හොඳයි හොඳයි ඔයගල අර කතා හොඳයි මේ කතා හොඳයි අතන හොඳයි මෙතන හොඳයි හොඳට වැඩේ කරන් යනවා ගරම් පිළ කිනවනේ. ඒකෙන් අපි සාර්ථකත්වයේ මගින් හොඳ නැහැ. අපි අපේ සාර්ථකත්වයේ මගින් ඕන මොකෙන්ද? අපේ හතුරු. අපේ පුද්ගලික හතුරු නෙවෙයි ලාල් සතරේ කිව්වාගේ. පන්තියේ හතුරු. අපේ පන්තියේ හතුරු අපට සමහව නොදී පහර දෙනවා නම් අවලාද ගහනවා නම් නිඳා කරනවා නම් අපහාස කරනවා නම් ඒ කියන්නේ අපි හරියටම හතුරන්ට විරුද්ධ වැඩ කරලා තියෙනවා.
අපි හරියට අපේ වැඩේ කරගෙන යන්න. අපි ධනවාදයේ පෙරලන්න වැඩ කරන්නේ නැත්තම්. අපි නිකන් ඔය මොන මොන හරි කරගෙන ඉන්නවා නම්. අපි මේ රටේ හතුරන්ට අභියෝගයක් නෙවෙයි නම් අපිට කවුරක්වත් මුකුත් කියන්නේ නැහැ. එහෙනම් කියයි ආ හොඳයි. ජේපි සෞදරු හොඳයි වම් කරගෙන කියලා කියයි. මොකද එහෙම හොඳයි. එහෙම නෙවෙයි මේ තියෙන්නේ. අනුර සහෝදරයාට අවලද ගහනකොට අපි හිතන්නේ මොකද්ද? අපිට සතුටක් තියෙන මොකක්ද දන්නවද? අවලද ගන්න සන් නෙවෙයි. අනුර සහෝදරයා තමන්ට ප්‍රොජෙක්ට් කාර්යය හරියට කරලා තියෙනවා. ජනතා විමුක්ති කෝණයට අවලද ගහනකොට අපිට අපි දන්නවා මේ අවලද ගහන්නේ අපි අපි ඉන්න ඕන තැන හරියට දෙපයින් ඉන්න නිසා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ බෙදීම් ගැන අභ්‍යන්තර පොද ගැන කියනකොට අපිට hina yana මොකද අපි අතර තියෙන හොඳම සහෝදරත්වය නිසා. ලොව කාලයක් තිස්සේ මේ 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 කාලයක් තිස්සේම ලාල් සහෝදරයා ඔය මාධ්‍යවල නැතුව බැරි කෙනෙක් කියලා දිනවනේ. සාමාන්‍යයෙන් මාස දෙක තුන සැරයක් ලාල් සහෝදරයා ගොයර යන හදන මාධ්‍යවලට අන්න. ඒක උගන් දානවා ලාල් කාන්ත ඇතුලේ ප්‍රශ්නයක් කියලා. මුල් කාලේ අපි උබල බල hina හමු. අපටත් මොකක් හරි පොඩි සතුටක් තියෙන මේකට. ඊට පස්සේ ලාල්කාන්ත ආණ්ඩුවට යන්නේ. මහින්ද ගාණ්ඩුව දින කාලේ ආණ්ඩුවට යන්න හදනවා කියලා. දැන් එමෙති මණ්ඩලයේ පුටුවකුත් වෙන් කළා තියන් ඉන්නේ මේ කට්ටිය. ඊට පස්සේ ආයේ ලාල්කාන්ත එක්සත් ජාතික පක්ෂය තනතුරල ওই ජාති නොයෙක් නෙක් කතා. මේ මෑතේ ගත්තමත් අපිට මතක හොඳට මේ 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 ඡන්දේ දින වෙලාවේ පලාසම මන්ත්‍රීකමෙන් අයිමුනාම වෙනකඩ උඩට නිසා ඒත් කිව්ව මේ ඇතුලේ අභ්‍යන්තර රබුදක් තියෙන තමයි ලාල්කාන්ති වත් තුනේ කියලා. එස ලා සහෝදරයා යනකම් බලන් ඉන්න පිරිසක් ඉන්නවා දැන් මේ තමන්ගේ ප්‍රවෘත්තිය ඇත්ත කරගන්න. එස අපි සාධක කළ කියනවා ඒ ලියන ප්‍රවෘත්ති කවදාකවත් ඇත්ත කරගන්න ඉගලන්ට යන්නේ නැහැ කියලා. ඉතින් මෙහෙම ඉතිහාසයක් ඇතුළේ අපි ජීවත් වෙනවා. මට මේ කියන්න ඕන කම තිබුණේ දැන් හතුරු අපිට අවලාද ගහන්නේයි මෙන්න මේක නිසා. මොකද්ද? ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කොට විනාශ කරන බැරි පක්ෂයක් බවට හතුරු දන්නවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් ඒක නායකයොත් මිලදී ගන්න බැරි මිනිස්සු කියලා හතුරු ගන්නවා. අපි මිලදී ගන්න බෑ. සල්ලි වලටත් බෑ. තන්ත්‍ර වලටත් බෑ. මතකන් වලටත් බෑ. ජනතා විමුක්ති පෙරමුණ තරජනය කරලා බයවද්දලා අපේ කාර්ය නවත්තන්න බෑ කියලා ඒගොල්ලෝ ගන්නවා. ඒ වගේම වරප්‍රසාද වරදාන් දීලා අපිව හීලා කරගන්න බෑ කියලා ඒගොල්ලෝ ගන්නවා. අපිව බයවද්දන්න පුළුවන් නම් අපි මිලදී ගන්න පුළුවන් නම් අපි හීලා කර ගන්න පුළුවන් නම් ඔය මොකක්වත් නැහැ ඔය එකක් කරගෙන ඒගොල්ලෝ හොඳට ඉන්නවා ඔය එකක්වත් කරගන්න බැරුණාට පස්සේ තමයි කෝපයටපත් වෙලා දැන් අතට අහුවෙච්ච එකෙන් තමල ගන්න පටන් ගන්න. ඒකෙන් පේනවා ඒගොල්ලෝ අසාර්ථකයි අපි සාර්ථකයි ජනතා විමුක්ති පෙරමුණ සාර්ථකයි කියන එක මේ සියල්ලෙන් නැවතුම් වෙලා තියෙනවා. ඉතින් අපට අවලද ගහන්නේ කවුද? ජනතා විමුක්ති පෙරමුණේ දෙදරීම් ගැන කියන්නේ කවුද? පක්ෂ දෙකට කඩාගෙන දෙක දෙපැත්තේ තියාගෙන මෑදිරියට දෙපොල් රැස් වෙන කට්ටිය. වෙන කවුරක්වත් නෙමෙයි. දෙපොල් රැස් වෙන මේගොල්ලෝ දෙකට කැඩලා ඉන්නේ. අනිත් පැර කියන අන්න අතුලෙ මොකද පොඩි කචල් එකක් කැඩෙන්න යනවා වගේ කියලා. කැඩිච්ච කට්ටිය මේ කියන්නේ මේගොල්ලෝ හරි කැමතියි මේගොල්ලෝ වගේ එකට කැඩනවා. අපට අවලද ගහන්නේ කවුද? සදාචාරයෙන් පිරිච්ච මිනිස්සු. කැතයි ලැජ්ජයි කියන්න බෑ. අපි මඩ අතර ගන්නෑ. ඇත්තට වුණත් අපි ඒ ක්ෂේත්‍රයට යන්නේ කාටවත් මොකද කියන්නේ. මිනිස්සු පිරිහෙනවා නම් අපිට කමක් නැහැ පිරිච්චාව. මොකද අපිට දින්නේ එහෙම යන්න කියලා හරින එක තමයි. පිරිච්ච මිනිස්සු. මනස විකෘති කරගත් මිනිස්සු. පිරිහීමේ කෙලවරක් නැති මිනිස්සු තමයි ජනතා විමුක්ති පෙරමුණ නැගිලා දකින පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා උන් ශක්තිමත් අය නෙවෙයි දුර්වලයි පිරිච්ච අය. එනිසා ඔවුන් සමග අපිට ලොකු සක්නක් නැහැ. ඔවුන් අපි අපේ අභියෝගයකට සලකන්නේ නැහැ. නමුත් අපිට ජනතාවත් එක්ක තියෙන සංවාදයක් මොකද්ද? මේ කණ්ඩායම් ජාතිකය කියාගන්න පත්‍ර පාවිච්චි කළ මාධ්‍ය පාවිච්චි කළ ජනතාව අතර කිසියම් වැරදි මතයක් ගෙන යනවා නම් ඒ මතය පරාජයටපත් කිරීමේ වාගකීමක් ජනතාවෙන් විමුක්ති පෙරමුණ තියෙන නිසා. නැත්තම් අපේම සෞදෘත්තයි සෞදර මෙච්චර එකක් වෙලත් ඇයි අපි රටට මොකක් කිව්වේ නැත්තේ කියලා. එනිසා තමයි මේ කියන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් දැන් අපි අවසන් කරගන්න යන්නේ මේ විකෘති වෙච්ච මානසික රෝගීන් බවට පත් වෙච්ච මිනිස්සු ලියන දේවල් මම නැවතත් කියනවා අපි සත පහකට ගණන් ගන්න නැහැ. මේ කරුණු කිව්වේ අපිට හිදිච්ච නිසා නෙවෙයි මේ කරුණු වලින් නොමග යන ජනතාවට යමක් අපි කියන්න ඕන කම තියෙන නිසා. ඉතින් මට කියන්න ඕන කම අපේ කාර්යය මොකක්ද?
අපි ඒගොල්ල බලාපොරොත්තු වෙන මේකෙන් තව දෙයක් මොකද්ද ඒගොල්ල බලාපොරොත්තු වෙනවා ජනතා විමුක්ති පෙරමුණ දෙවන්ත අවලාදයක් ගහලා අපි මේ අවලාද තුල හිර කරලා ඒගොල්ලන්ගේ වැඩේ කරගෙන යන්න සාමාන්‍යයෙන් මේක ගහපු ගමන් අපි ඒකට කලබලලා දැන් ඒක ප්‍රධාන කාර්ය බවට පත් කරන් වැඩ ඔක්කොම අතර දාලා නඩු දාන්නයි අර මේ යන ඔක්කොම කරන්න පටන් ගත්තට පස්සේ අපි ඒ අවලාදත් එක්ක හැපි හැපි යනවා මේ පැත්තේ දේශපාලනේ බදුත් වැඩි වෙන ඔක්කොම වැඩි වෙනවනේ නෑ අපි ඒ වර්ගෙ නෙවෙයි අපි කලිනුත් කිව්වා මේ මේක මේ දිගට ගෙන එකක් නෙවෙයි අපි අත්‍යවශ්‍ය නිසා කරුණු පැහැදිලිමත් කරනවා අපි දැන් සටන පටන් කරන් තියෙන කායකද ආණ්ඩුවත් එක්ක අපිට සටනක් තියෙනවානේ අපි දැන් ලෑස්ති පාරට බහින්න රයිල්ගේ ආණ්ඩුව මෛත්‍රී රයිල් ආණ්ඩුව වැඩ බද්ද වැඩි කරලා තිනවා බදු බර ගහලා තිනවා මිනිස්සුන් දරා ගන්න ප්‍රතිමට බදු බර අඩු කරන්න කියලා පාරට බහින්න ජනතා විමුක්ති ලෑස්ති ඒකට මේක බාධා කරන්න ලෑස්ති නැහැ මේ 18 පත්‍රිකා බෙදන පාර්ලිමේන්තු ලැස්තිය නිසා මේ ආණ්ඩුවේ වංචා දූෂණයට එරෙහිව පාර්ලිමේන්තුවට සටන් කරලා මේ ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අස්සම් කරන්න යනවා එඩ්ගා ගිවිසුම් ඒව පරත් ගන්නවා ඒවට පහින් ලැස්ති පාට එම් බැහැලා අපිට තියෙන සටන කරන්න මේ ආණ්ඩුවේ මේ ජනතා ද්‍රෝහී ක්‍රියාමාර්ග පරාජයට පත් කරමින් ධනවාදය පරාජයට පත් කිරීම සටන අපි අත්තරන අපි කරන් යනවා ඒ ඇස්සේ තමයි මේකට ප්‍රතිචාර දක්වන්නේ මේක උදාහරණ කිව්වොත් මම උගක්කට වේදිකාව කියලා දෙනවා ඒ මේක ලස්සන උදාහරණයක් තියෙන ලෙනින් ගේ මේ වගේ අවස්ථාවක් ලෙනින් කියන මෙන්න මේ රුසියානු සාහිත්‍යයේ තියෙන එකක් අරන් කියලා දිනවා යමී වස්කා නැමැති බලලා ඇහුම් කන්දෙයි එහෙත් දිගටම කාගෙන යයි කියලා රුසියාවේ එකක් මේ කියන්නේ වස්කා කියන බලලෙක් හිටියලු ඒ බලලා ওই සද්ද වලට ඇහුම් කන් දෙනවා හැබැයි කන එක නවත්තන්නේ නැහැ අපිත් එහෙමයි ওই සද්ද වලට ඇහුම් කන් දෙනවා ඉඳ හිට ඕනොත් අපිත් පොඩි සද්දයක් දානවා හැබැයි අපි අපේ වැඩේ නවත්තන්නේ. එසේ මහත් වෙතන් ඉන්නවා නම් අපේ වැඩ නවත්තලා මේ අවලාද පොදිය බදාගෙන අපි ඒකත් එක්ක ඔට්ටු වෙයි කියලා ජනතාව විමුක්තුනේ වෙන්නේ නැහැ. එනිසා මේ අවලාද පොදිය ඕගොල්ලෝ තියාගන්න. ඔය පත්‍රයේ ලියපු දේවල් ඒ වගේ සියගුණකින් ඒගොල්ලන්ට අදාළයි. සියගුණකින් අදාළයි ඒගොල්ලන්ට ඔලියු මාත්‍රුන්ට. එසේ ඒගොල්ලෝ තියාගන්න. අපි අපේ කාර්ය කරන් යනවා. අපිට ඕන කම තිබුණා ජනතාවට කියන්න මොකද්ද? මේ අවලාද නැගීම් දේශපාලන එකයි පුද්ගලික නෙවෙයි මේ ඓතිහාසිකයි ඉතිහාසය පුරා පොදේවල් වමේ ව්‍යාපාරම් ටෙරේව හැමදාම ධනපති පන්ති පැත්තෙන් මේ මවලාද නැගෙනවාය නැගී තිබෙනවාය දැනුත් තියෙන එකයි හෙටත් මේක එන්න පුළුවන් කියන එක විතරයි අපිට කියන ඕන ගමුදින නිසා අපිට අවසාන වශයෙන් කියන්න තියෙන මොකද්ද ඔබට ජනතා විමුක්ති පෙරමුණට පැවරෙච්ච කාර්යභාරයක් මේ මොහොතේ තියෙනවා ඒ කාර්යභාරය අපි ඊට හොඳින් ඉටු කරමින් ඉන්නෝ අපිට ජයග්‍රහණ කරගන්න සඳහා තව යා යුතු දුරක් තියෙනවා ඒ දුර අපි යද්දී එකට බාධා කරන්න තමයි මේ කරුණු ഇതു මේ කරුණු හදන්නේ මේ බාධක නිර්මාණ කරන මේ අවලාද ගහන්නේ අපි ඒ වට අත්‍යවශ්‍ය විටකදී පමණක් පිළිතුරු දෙමින් අපි අපේ ගමන ලෑස්ති. තින්සා අපි ඒ ගමන යමු. අපි ජනතාන් ඉල්ලා සිටිනවා අපි ජනතාවන් අපේ රටේ ජනතාව අපි විශ්වාස කළා. මේ ප්‍රශ්නේදී බොහෝ දෙනා අපි විශ්වාස කළා. ඒ වගේම මේ ජනමාධ්‍යවල අයිතිය ධනේශර වුණාට මේ ජනමාධ්‍යව ඇතුලේ හොඳ මිනිස්සු ගොඩක් ඉන්නේ. ලියන කියන අයතරක් නෙවෙයි. කතුවරුත් ඉන්න හොඳයි. සමහර ජනමාධ්‍ය අයිතිකාරයෝත් ඉන්න අඩුම ගානේ සමාජයේ තියෙන මේ සදාචාරයන්ට ඒව සම්බන්ධයෙන් තමන්ගේ පැත්තෙන් යමක් වෙනවට හිතනයි ඉන්නේ. එවෙනියට අපි ගරු කරන කොමට අපි දන්නවා මේ මාධ්‍යවල ඉන්න වැඩ කරන පිරිස මා දෙවිදෙන් ලියන කියන පිරිස අපේ පන්ති අය උන් අපට වඩා කිට්ටුයි. එස අපිට මාධ්‍ය සමග සටනක් ඇත්තෙම නැහැ. අපට සටන තිබෙන්නේ ධනවාදය සමග සහ ධනවාදය රකින්න ධනපති දේශපාලන පක්ෂත් එක්ක ඒ සටන අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණ කරා ගෙනියනවා ඒකට බාධා කරන හදන මේ දේවල් අපි ඉදිරියට පරාජය කරනවා ඒ නිසා ඒ විශ්වාසය ඔබ තියාගන්න අපි නැවතත් කියනවා ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව සතුරන් නගන අවලාද වලට රැවටෙන්න එපා ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ඔබට කිසියම් මොහොතයක් තිරන ඕන වෙලාවක අපි මෙසන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ඇත්තම දේ කියන්න පුළුවන් අපට විතරයි ඒ නිසා අවලාද බුරුබේකල් විශ්වාස කරන්න එපා අපි දන්නවා මේ හතුරු මේක නවත්තලා නැහැ නැවත නැවත වෙන වෙන දේවල් නොඑක් නොඑක් ජාති කරගෙන යනවා නමුත් ඒගොල්ලෝ පළවෙනි වටෙන් හතුරු පරාදයි එසේ ඒ පරාජය ගුණ ටික වේදනාවක් ඇතුළට අපි හිතනවා ඒගොල්ලෝ අපි හිතනවා එක පිටින් ගත්තොත් එimhe ජනතා විමුක්ති පෙරමුණට මෙවැනි සංවාදයක් කරන්න අවස්ථාවක් හදා දීලා තියෙනවා ඉතින් ඒ සම්බන්ධ මම හිතන්නේ ඒගොල්ලන්ට පොඩි ස්තුතියක් කරත් නරක නැහැ කියලා හිතනවා මොකද මේ වගේ අවස්ථාවක් හදා දුන්නොත් අපිට මේ සංවාදය කරගන්න ඒක කියෙමින් අවසාන වශයෙන් මේ වගේ තත්ත්වයන් නිතර අපට අත්
තත්ත්වෙ නිසා 1971 අරගලයේදීත් මේ වගේ තත්ත්වයන් ගොඩක් තිබුණාම විය සමරුල් කිව්වා මේ අපේ සහෝදරයෙක් ලස්සන කවියක් ලියලා තියෙනවා. දැන් මේ කවි කියන වෙලාවක් නෙවෙයි තමයි නෝ මට හිතුණා මේ කවිය මේකට හරි ගැළපෙනවා කියලා. ඉතින් ඒක කියලා මම ඉවර කරන්න යන්නේ. මම නිකන් කියන්නම් කවිය අදහස. ඒකෙ මෙන්න මෙහෙම තියෙනවා. ගමන යන මග තිබේ හෙළවි අදිරදේ මරගී ගැයෙද්දී සටන මොටකොට නවත්වන්නට ඇතැම් අය මග අවුලවද්දි ගෑන නිවහල් ගීතිකාවෙන් සහස් දන කැල පිබිද එද්දී බුරණ බල්ලන් ඔය බුරද්දෙන් සොවිරාපියුම් පෙරට ඇද්දි. ඒ නිසා බුරණ බල්ලන්ට බුරන් එදෑරලා ඇත්තරම් බල්ල හොදන්න පුරන්නේ. එසා පුරණ බලන්න පුරණ ඉඩ ඇරලා අපි කවුරුත් අපට ප්‍රවේච්ච කාර්යතු ක්‍රීම සඳහා පෙරට යන මොනකම දිනු අන්නේ සඳහා එදා වගේම අදත් විශ්වාසයෙන් ජනතා විමුක්තිම සමග අත්ල් බඳ ගන්න එකතු වෙන්න මේ දුෂ්ට ක්‍රමයේ වෙනස් කිරීම සඳහා අපේ සබ්නට ඔබේ සහය ලබා දෙන කෙනෙක් වෙනුවෙන් කරමින් සදා ඔබ හැමෝටම ශක්ති ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මම ඔබ සබ ගන්න යනවා. ජය වේවා. බොහොම ස්තුතියි.